විශේෂයෙන්ම දුරකථන දත්ත විශ්ලේෂණය කරලා මේ සැකකරුවන් අනාවරණය කර ගැනීමට හැකියාව ලැබී තිබෙනවා. මේ සැකකරුවන් එක් අයෙක් වයස අවුරුදු 25ක් වූ තුල ජයශාන්ත දිසානායක නැමැති පුද්ගලයෙක්, ඔහු සීගිරිය පොලිස් අසමේ කිඹිස්ස ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙක්, දෙවැනි සැකකරු වයස අවුරුදු 19ක් වුණු චානක ප්‍රසන්න කරුණාරත්න නැමැති පුද්ගලයෙක්, මොහු සීගිරිය පොලිස් අසමේ ඉනාමලුව ප්‍රදේශයේ පදිංචි කරුවෙක්. මොහු වෙනත් විහාරස්ථානයක රියදුරෙක් වශයෙන් කටයුතු කරන පුද්ගලයෙක්. තුන්වෙනි සැකකරු තමයි මේ සිද්ධියේ ප්‍රධාන සැකකරු වෙන්නේ. ඔහු වයස අවුරුදු 34ක් වූ මිහිඳු ගුණරත්න නැමැති පුද්ගලයෙක්. ඔහු දඹුල්ල පොලිස් අසමේ උසාවිය හන්දිය ප්‍රදේශයේ පදිංචි කරුවෙක්. මා කලින් සඳහන් කරන ලද දෙවැනි සැකකරු රියදුරු වශයෙන් කටයුතු කරන ඒ විහාරස්ථානයේම මීට පෙර රියදුරු වශයෙන් කටයුතු කර තිබෙන්නේ මේ මා සඳහන් කරන ලද මේ තුන්වෙනි සැකකරු ප්‍රධාන සැකකරු. අත්අඩංගුවට ගැනීමේදී මොවුන්ගෙන් සිදු කරන ලද විමර්ශනයේදී මොවුන් භාරයේ තිබී පොලිසියෙන් සොයාගෙන තිබෙනවා ජංගම දුරකථන තුනක් වගේම සිම් කාඩ් පත් කිහිපයක්, ඒ වගේම සකස් කරන ලද පෙට්‍රල් බෝම්බයකුත් මොවුන් භාරයේ තිබිලා සොයාගෙන තිබෙනවා. මේ සැකකරුවන් තිදෙනාම අද දඹුල්ල ගරු මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව එළඹෙන 19 දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරලා තියෙනවා. එදිනට හඳුනා ගැනීමේ පෙරට්ටුවක් සඳහා මොවුන් තිදෙනාව ඉදිරිපත් කිරීමට නියමිතයි. මන්තිරු නීතිය හෙට සිට දැඩිව ක්‍රියාත්මක බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා තවදුරටත් කියා සිටියා. මේ මන්තිරු නීතියේදී ප්‍රධාන වශයෙන් නෛතික ප්‍රතිපාදන දෙකක් අදාළ වෙනවා. එක නෛතික ප්‍රතිපාදනයක් වෙන්නේ සෑම වාහනයක්ම වමෙන් ගමන් කළ යුතු බව, වාහනයක් ඉස්සර කරනවා නම් එසේත් නැත්නම් දකුණට හැරවීමක් කරනවා නම් දකුණු මන්තීරුවට වාහනය ගැනීමට හැකියාව තිබෙනවා. ඒ හැර සෑම වාහනයක් වමෙන් ගමන් කළ යුතු බවට එම නීතියේ දක්වා තිබෙනවා. දෙවන නෛතික ප්‍රතිපාදනය වෙන්නේ බස් ප්‍රමුඛතා මන්තීරු නීතිය. ඒ අනුව ගාලුපාරේ මොරටුවේ සිට කොළඹ දක්වාත්, ඒ වගේම වාර්ලිමේදු වටරවුම දියතු වෙන අසල සිට ආයුර්වේද වටරවුම බොරැල්ල, ඒ වගේම මරදාන පාර ඔස්සේ පිටකොටුව දක්වාත් බස් ප්‍රමුඛතා මන්තිරු ක්‍රියාත්මක වීම හෙට සිට සිදු කරනු ලබනවා. මෙලෙස මේ මන්තිරු නීතිය ක්‍රියාත්මක කිරීමෙන් බලාපොරොත්තු වෙනවා අපි කරුණු දෙකක්. එකක් තමයි රථවාහන තදබදය අවම කර ගැනීම කියන කාරණය. දෙවෙනි කාරණය වෙන්නේ රියානතුරු අවම කර ගැනීම කියන කාරණය.